අපේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අද එතුමා නැහැ. අනුර දිසානායක මහත්මයා එතුමා හිටියා නම් එතුමායි මූන්ට මම මේ ටික කියනවා. එතුමා ඒ රැස්වීමෙන් හරියට තුනට ගියා. එතන හිටපු අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් සමහර අය අපි කතා කරුවා. එතුමා ගියා, එතුමා කිව්වා ප්‍රසන්න රණතුංග අපේ ඇමතිතුමා, ඒ වගේම රොෂාන් අපේ රාජ්‍ය ඇමතිතුමා ඒ කරපු චෝදනාවල් කවදාකවත් වෙන්නේ නැහැ. 83 ඇතිවෙච්ච ප්‍රශ්නවලින් ඔවුන්ගේ පක්ෂ තහනම් වෙලා 88 89 වෙච්ච විනාශ නිසා මේ කිසි දෙයකටත් හවුල් වෙන්නේ නැහැ කියලා බොහොම අත දරුවෙක් වගේ තමයි කතා කරන්නේ. අත දරුවෙක් වගේ මේ හිටපු ඔක්කොම නායකයෝ ටික දැක්කා. එතුමා ඊට පස්සේ අපි දැක්ක හවස ප්‍රවෘත්තිවල යනවා. එතුමා යනවා පිටිපස්ස අර එහා පැත්තේ දොරෙන් ගේට්ටුවෙන් මාධ්‍යයෙන්. එතුමා ගිහිල්ලා එතුමා ගහන අයට කියන අපි ගහන්න ඕනේ කියලා. ඔව් ඔව් ගහන්න ගහන්න කියලා. ඊළඟට එතන ඉන්න හෙල්මට් දාගත්ත කෙනා පිටිපස්සෙන් නැග්ගගෙනත් යනවා. මේ ඇතුළේ එකක් කියලා ඉන්නේ මම ඔබතුමාට කියන්න තා කතා ගන්න ඕනේ. ඊට පස්සේ ඔබතුමා උත්තර දෙන්න. ඔබතුමා අපිට මේ විපක්ෂයේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහත්වල තමුන්නාස ඉන්නගෙන අපි සතුටු වෙනවා. හරිනේ අමුදු සිරිය වගේ එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නගෙන අපි සතුටු වෙනවා. හරි අපි විතර ගහ ගන්න පුළුවන්, බැන ගන්න පුළුවන්, උද්දෝෂණය කරන්න පුළුවන්. හැබැයි මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ප්‍රජාතන්ත්‍රවාදී කවදාකවත් අපිව මරන්න ඇවිල්ලා නැහැ. අපි මරන්න ගිහිල්ලත් නැහැ. ඒ නිසා මම මතක් කරනවා ඔබතුමාගේ නායකයා අද කීයට හරි ඇවිල්ලා උත්තර දුන්නද? පණ නැහැ. අද හැංගිලා ඉන්නේ ඊ අහුවෙච්ච නිසා. එනම ඇත්ත. ඒ නිසා මම කියනවා අපි කියනවා ඔය වාඩියෙන් දැන් විවාදයක් කරනවා. අපි විවාදෙදී මේක ගනිමු. දලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කියන්න. දලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. දලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. කරු කතානායකතුමනි. කරු කතානායකතුමනි විශේෂයෙන්ම සභානායකතුමා ඉවර නැද්ද? ආ එන සභානායකතුමා. මම පොඩ්ඩක් දෙන්න. දලින් මන්ත්‍රීවරයා දෙන්න ඇති වෙන කතාව. මේක අපි විසඳ ගන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඊට පස්සේ එතන හිටපයි ඇව්වේ කෝ ජොනියා කියෝ කියලා. මං දැකලා ආයි වෙකේ. මම පාර්ලිමේන්තුවේදී ගියා. හැබැයි මං කියන ඔබතුමාලට ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදී විහෙව්වට ආවේ කියන්නේ අපි සතුටු වෙනවා. අපි ඒකට කවදාකවත් අභියෝග කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී තිබුණොත් රටේ කාටවත් දේශපාලනය කරන්න පුළුවන්. හරි එක්සත් ජාතික පක්ෂ වේවා මෙතන ඉන්න අනිත් පක්ෂ වේවා ඔවුන් උද්දෝෂණ ඇති වෙන්න කරලා තියෙනවා, අපි කරලා තියෙනවා. අපි ලංකා ඉතිහාසයේ වැඩිම සෙනගසිය ගෝල්ෆ් ෆේසර් ගෙනවා. ගලක්වත් ගහන්න එතු තමයි අපි ගියේ. ඒ නිසා මම මතක් කරන ඔබතුමාලට ගරු කතානායකතුමනි, එක පැත්තකින් හදිසි නීතිය ගැන කතා කරනවා, ඇඳිරි නීතිය ගැන කතා කරනවා. අපි කියනවා විජිත මන්ත්‍රීතුමාගේ හොඳ මිත්‍රෙක්. මට එතුමාගේ පුද්ගලික තරහක් නැහැ. මේ ප්‍රතිපත්ති ගැන තියෙන ප්‍රශ්නයක්. ඔබතුමාලා මම පළවෙනි වතාවට කියන ඔබතුමාලා 88 89 මගේ නිවසට වෙඩි උන්න 293කින් වෙඩි තිබ්බා. ගිහලා පොලිස් වාර්තා නම් බලන්න. මාව එදා ඝාතනය කරන්න ආවේ. එදත් අපි තමුන්නාස්සට ඔළුව නැමුවේ නෑ. අපි හිතුවේ එක රටක් එක නීතියක් තියෙනවනේ මොන ආණ්ඩුවාවක්. එදා රාජිත සේනාරත්න මන්ත්‍රීතුමනත් ඒ සටනේ ඉදිරියෙන් හිටියා. ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාට කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ඉන්න මේ ව්‍යුහය තුළ ඔබතුමාගේ නායකයා එතන ඇවිල්ලා කිව්වා අපේ මිනිස්සුත් ඇවිල්ලා උද්දෝෂණය වැඩියෙන් අපේ මිනිස්සු කියලා. ඒ කියන්නේ පෙන්වන්න හදනේ අපේ මිනිස්සු බෑල අපිට ගහන්න හදනවා කියලා. ඒ නිසා අපි කියනවා තම උන්නාසයට කරුණා කරලා මේ ප්‍රචණ්ඩත්වයට යන්න එපා. ප්‍රචණ්ඩත්වයට යන්න එපා. දැන් කියන්නේ ඊළඟ ජනාධිපතිතුමා ඔබතුමායි නායකයා කියලානේ. එහෙමනේ කියන්නේ. එහෙනම් ඇයි ප්‍රචණ්ඩත්වයට යන්නේ? අද බලන්න මේ මාසෙන් විතරක් මේ ආර්ථිකය ආපස්සට මොනතරම් ගියාද කියලා. අද විදේශිකයෝ රටට එන්නේ නැහැ. හැමදේම කැන්සල් වෙනවා. අද මම බැලුවා පත්තර තුන මව්බිම. ඔව් මං කතා කරලා කියන්නේ අහගෙන ඉන්න හයිය තියෙන්න. තමුන්නාස පැය විනාඩි 45 කතා කරනවා අනිත් දවස්වල. අපි කියන කොහොමද කතා කරන්නේ? ගඩු කතානායකතුමනි මෙන්න බලන්න මව්බිමේකේ. මේ මව්බිමේ තියෙනවා එක දෙයක් මේ ආර්ථික ගැන කතා කරන්නේ. එක දෙයක් තුනෙන් දෙක නැති වුණා. ආ අයිතිකාරය කවුද කියලා අපි දන්නවා. හරි ඊළඟට අරුණ පත්තරේ, ඊළඟට දිවයින පත්තරේ එකක්වත් නැහැ. මම විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම ආදරෙන්. අපි දෙනවා ඔයා වාද කරලා තියෙනවා, විවාද කරලා තියෙනවා, හැප්පිලා තියෙනවා, බැනගෙන තියෙනවා, පාර්ලිමේන්තුවත් අපි ගහගෙන තියෙනවා. මම ওই දෙපැත්තෙම ඉඳලා තියෙනවා. මම ඉතාමත් ආදරෙන් ඉල්ලීමක් කරනවා මේ රට වැටෙන්න දෙන්න එපා. මේ රට වැටෙන්න. අද ඔබතුමාලා ගෙනලා තියෙනවා බෝට් ගෝටාවේ ගෝ හෝම් කියලා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට ඒ අයිතිය තියෙනවා.
ඒ අයිතිය කාටත් තියෙනවා. හැබැයි මේ මැර දේශපාලන හෙලා දකින්න මේ මැර දේශපාලනට දෙන්න එපා. මේ කරන්න හදන විප්ලවයක්. මිනිස්සු මරලා 88 අසේ නොමේ කොල්ලෝ කෙල්ලෝ 60 දාගෙනගේ වැරුණේ තමුන්නාසගේ නායකයෝ ගත්ත වැරදි ප්‍රතිපත්තිය ඉඳ කියලා අපි තමුන්නාසට මතක් කරනවා. හරි ඔව්. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මතක් කරගෙන ඉන්න ඉන්න කතා නැගෙ දුනි. පොඩක් දෙන්න. ඒ නිසා වතුර ඔබතුමා හිතනවා ඔබතුමාට බය වෙයි කියලා අපි කියලා කරු කතා නැගෙ දුමනේ. අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. හදිසි නීතිය ගෙනල්ලා ඇඳුරු නීතිය දාලා මේ රටේ යම් ඇති වෙන්න ගිය ප්‍රශ්නයක් මේ ප්‍රජාතන්ත්‍රවාද විහිව තුල ප්‍රචණ්ඩකාරීත්වයෙන් හැසිරෙන්නේ නැති ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන්නේ නැති උද්දෝෂණ තියෙනකොට ඒක ඇතුළට ගෙනල්ලා ප්‍රචණ්ඩකාරීත්වය හදලා තමුන්නාසෙලා අත දිගරම කියන්නේ තමුන්නාස පක්ෂය දිහා තවත් දින හට්ටියක් ඒ ඔක්කොම එළිවෙයි ඉතින් ජනාධිපතිතුමා හදිසි නීතිය ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්තේ ඒක අපි කියන්නේ ඇඳිරි නීතිය දැම්මා ඒවයිවත් කරුවා සුවන්දර මන්ත්‍රීතුමාට තියෙන ලොකු ප්‍රශ්නයක් හදිසි නීතිය ගැන අවුරුදු ගණන් හදිසි නීතිය මේ රටේ අපි දැක්කා අවුරුදු 30ක යුද්ධයක් අපි දැක්කා 83 ඇති ඇති ප්‍රශ්න නිසා 88 89 මේ ආර්ථිකය මොනතරම් ආපස්සට ඇදගෙන ගියාද ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමා අයියා කිව්වා එතුමා පිළිගන්නේ නැහැ කියලා මේ හැම ආණ්ඩුවකම වැඩ කරුවේ නැහැ කියලා එතුමා කිව්වා වැඩ කරලා තියෙනවා කිව්වා හැම ආණ්ඩුවකින්ම ධනාත්මක කතා කරුවා යුද්ධ ගැන කතා කරුවා එතුමා ඒ නිසා අපි මතක් කරනවා මේ වෙලාවේදී දැන් හදිසි නීතිය ජනාධිපතිතුමා ඉවත් කරන්න තියෙනවා දැන් සුවන්දර මහත්තයා ඉල්ලනවා ඡන්දයක් ඒ කියන්නේ ඔබතුමා ආපහු හදිසි නීතිය දාන්නද කියන්නේ ආයි දාන්නද කියන්නේ තුට්ටු දෙකේ දේශපාලනට වැටෙන්න එපා තමුන්නාසලත් වටේ මතක තියාගන්න මේ රටේ ආර්ථික යුද්ධයකට ගෙනියලා අහිංසක දෙමළ තරුණයෝ මරපු එකේ තමුන්නාසලත් ඒකේ වගකීම ගන්න ඕනේ ඒ වගේ කාලගන්නියක් වෙන්න එපා ඒක අපි කියන්නේ කරුණාකරලා නගතුමනේ ඔබතුමාගෙන් අපි ඉතමත් මාතෘක ඉල්ලනවා අපි බය නැහැ අපිට ගහන්න හදනවා නම් අපි එකට මුණ දෙන්න සූදානම් හැබැයි අපි කියන මේ රටේ නීතියක් තියෙනවා උහිට වැඩි දේවල් වලට අපි මුණ දීලා තියෙනවා අපි මේ රටේ ජනතාවටත් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන සියලුම දෙනාට ඒකතු වෙන්න ඔබතුමන්ගේ අපි ඉල්ලීමක් කරනවා නීතිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇතුළට එන්නත් ඕනේ එළියට යන්න තියෙනනේ ඔක්කොම අයට මම මේ සියලු දෙනා ගැන කතා කරන්නේ ඒකට ඉඩ දෙන්න ආරක්ෂාව දහස් කරන්න ඊළඟට අපි කිව්වා අර යුද හමුදාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා මොටර්සයිකල් වගේක් ගැන මම හමුදාපතිතුමාටත් කතා කරුවා ඒකේ නම්බර නැති එක ගැන නම්බර දෙක දෙපැත්තෙම ගහලා තියෙනවා හමුදාපතිතුමා කිව්වා අද වහාම ඉස්සරහත් ගහන්න කිව්වා ඔය මොටර්සයිකල් ටික විපක්ෂ නායකතුමනි කොවිඩ් කාලේ ගිය හැමතැනම කොවිඩ් කාලේ ඒ නිසා එහෙම කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ හදිසි නීතිය දැම්මා කියලා මිනිස්සු උස්සලා මරයි මරලත් නැහැ ඇඳිරි නීතිය දැම්මා කියලා මිනිස්සු උස්සලා මරලා නැහැ කාලා නැහැ ඔබ තමන් ගීතේ වෙටි කියලා නැහැ කිසිම වෙඩිල්ලක් තියන්නේ නැතුව කිසිම මේ අහිංසක තරුණ ළමයි මේ ළමයි අහිංසක තරුණයෝ මේ අහිංසකගේ මොළවල් ඔක්කොම විකෘති කරලා තමයි මේ අහිංසකව මැරුණේ මේ රටේ මේ තරුණයෝ ආපහු නොම ගෙවන්න එපා ඔබතුමාගේ ආදරය ගිල්ලනවා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ ඉන්න මේ විනාශය කරන්න එපා අපි බොහොමහරි ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඔබතුමා කියන්න මේ ආරක්ෂාව දෙන්න විදියක් නැත්තම් අපි කැමති අපිට සිද්ධ වෙනවා මේවට මූණ දෙන්න ඒ මූණ දෙන්න පුළුවන් හයිය දේශපාලඥ වටින ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ අපිට තියනවා කියලා අපි පැහැදිලිව කියනවා අපි රටේ ජනතාවට කියනවා මේ 50000ක් 70000ක් බෑලා 2 කෝටි 20 ලක්ෂක ජනතාව විනාශ කරන්න හදන අයට විරුද්ධව නැගිටින්න අපි ඒ සදා සටන් කරනවා කියලා ඔබතුමාට ධර්ම ආදරයෙන් හරි බොහොම ස්තුතියි අපි විවාදෙදි ගමුද